Santo, Santo, Santo. Satanamente, pieno di me, e vado prima, dove tu te, portami da me, sangue non crema, mi muta salsene per fatti puja o traidea. Mettimi di te, mi muti e fatti me. Api, ora la terra in basso a mente vuoi? Marco parlavo di che potete vedere, crema parte. E crema parte che non mi muta a mente la cera. Che ne marco parlava a mente e metta a mangiare una cosa che mi vede in me. Sanno che non mi vede in me, ma cosa non mi vede in me? Crema parte. E darmi non è vivo sempre sempre desiderato. E darmi è sempre sempre perché avete darmi vete in bagno. Altre darmi vete in bagno che te vola prete in bagno. Che te prete in bagno lo può sapere e sapere lo che è sapere. E ti sono mangiati. E sono mangiati. E ti 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 sono mangiati. E ahana per arte le cano da niente. Arte da niente per te, preti e te. Preti ma che te sei di vero, sei di vero, saman di vero, saman di vero, che tu da niente. E dove te ne ho da niente, ne ti viene di vero, ma da niente. Avete vedete, darmi vedete, preti promuovi vedete. E se volete anche darmi, vuoi che anche vedete che ne sa? Come, tamai, marco parlavo di noi. No, meglio che da tutti i miei. Vuoi che non si sa se mi darmi a volte per poi altri. Momento di siete a me, a chi è che va a vivere di un guru, ma non ha detto mai di avere un guru. Dharma Sravane è stato un sansa. E non ha mai parlato di un guru, di un guru. Bani è stato. Bani chi ha detto mai parlato di un guru. Bani chi ha detto mai parlato di un guru. Buddha sale della terra. E la mia volta è che non è santa e la volta. Darmi è santa e la volta è la volta. Le abiti è la madre vatena da te ne sa. Le vatena da te ne vede e santa e la volta. Avete il vetrino, darmi il vetrino. Avete il vetrino, vedi il promozio. E i preti promuovono il gruppo di regole che ti sente di vedere, si avete fatto la vita samana matera. Samana matera della mia parte a volte per me. E la mia volontà è per una donna di volontà è per me. Quale mia volontà è? Dharma desanava. Devi che dharma sarà per me. E la mia santa è la.
සංජයනා කරද්දීම ධර්මය අවබෝධ වෙනවා. ඉස්සර වනයේ හිටපු එක්තරා ස්වාමීන් වහන්සේ නම මෙතන ධර්මයේ සංජයනා කරන්නේ. එන් කාලේ ගියේ සංජයනාව නතර කළා. අද ධර්ම සංජයනාව ගොඩාක් ආසමෙන් දේවල් වහගෙන ඉඳන්නේ. දැන් මේ ත්‍රිවිධ සංජයනාව කරනකොට ධර්මයේ ආස දෙවිවරු වහගෙන ඉන්නවා. එතකොට අර ධර්ම සංජයනාව නතර වෙච්ච ගමන් අර දෙවි කෙනෙක් අර ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඉන්නේ කරකව ස්වාමීන් වහන්සේ ඉස්සර මේ වනරෝධේ ලස්සන ධර්ම සංජයනාව ලැබුණා. දැන් නැහැ. ඔබ වහන්සේ කොහොමද වුණා කියන්නේ? අරණ තේරුණාට කියනවා මේ වගේ ඉස්සර ලස්සන ධර්මයේ සංජයනය කරන නම් මේ විදිහට ගහන්න ලැබෙනකොට ගොඩක් දේවල් මේ ධර්මයේ හැම වෙලෙම බව කරගන්න. හැබැයි මම ධර්මයේ සංජයනය නම් තේරුම් දෙන්නේ සෙන් යන සංයෝජන දෙන්න පිළිබඳ ඒකක් ග්‍රහණය කරනවා. සංසේ ඉන්ටර්ප්‍රෙටරිය සංජයනාවෙන් කෙරෙහි දෙකලා නිසා තමයි සංජයනාව කරන්නේ. ඊළඟට තමයි මානසිකාවය. පියෝරිෂෝ මානසිකාවය. දහම් කර්ම සිහි කර කර වෙනවා. දහම් කර්ම මනස කර කර වෙනවා. මේ ධර්මයේ යෝනිෂෝ මානසිකාවය කරනකොට විතර්ක කරනකොට විචාර කරනකොට දහම් අර්ථ වෙනවා. අර්ථ ධර්ම වැටෙනුනේ සැකේ. තේ සැහැල්ලුවේ ඉත සමාධිමත් වෙනවා. සමාධිමත් කෙක යථාර්ථය අවබෝධ කරගන්නවා. තුන්වෙනි එක විතක්ක නැත්නම් යෝනිසෝ මනස්කාරය. මාර්ගඵල මේ ලෝකේ යම් කෙනෙක් මාර්ගඵල ලැබුවොත් ඔය ක්‍රම පහයි. එක ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, සත්‍යඥාන, යෝනිසෝ මනස්කාරය. ඊළඟ සමත විදර්ශනා භාවනාව කෙනෙක් ඉන්නවා. නම් මේ ලෝකෙ මිනිස්සුන්ගේ මාර්ගපත අනුගමනය කරන අයගේ තියෙන ලොකු දෘෂ්ටිය තමයි සෝවාන් වෙන්න නම් එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න නම් භාවනා කරන්න ඕනේ. සමථ විදර්ශනා භාවනාව එක දිගට පුරුදු කරන එක එක විමුක්තියක් තමයි. පැහැදිලි කරන්නේ තෙරුවන් ආනන්ද සාමිතාන්සි දේශනා කරනවා මේ ලෝකේ යම් කිසි කෙනෙක් මාර්ගඵල ලබනවා නම් ඒ මාර්ගඵල ලබලා තියෙන්නේ ඔය ක්‍රම පහෙන් කියන බුදුරජාණන් වහන්සේ විමුක්තාන කරපහමදා. ඒ නිසා මේ වගේ දැන් ඔබ ධර්ම ශ්‍රවණය පුරුදු කරගන්න සත්‍යයනාවක් පුරුදු කරගන්න. අද සත්‍යයනාව විමුක්තායතනයක් නොවෙන්නේ අද සත්‍යයනා කරන්නේ එක්ක මොකක් හරි ප්‍රශ්නයක්. දේවාභිමානෝ අමනසෝ මොකක් හරි ප්‍රශ්නයක තමයි අදන් සූත්‍රයේ සත්‍යයනා කරනවා. පාපකර්මයේ සත්‍යයනා කරනවා. කර්මයේ සූත්‍රයේ සත්‍යයනා කරනවා. ඒක අපි ඔබ ඕන තරම් ගන්න ඔබ සෑහෙන අතර ගෙනිලා. බෝධිමාංශ මාතරන්ගේ දේශන සූත්‍ර සත්‍යයෙන් කරන්නේ පිළිස් සත්‍යයෙන් කරන්නේ ධර්මය අවබෝධ කරන අදහසින්ද නැත්නම් පුරතුරකට විසඳුමක් පිළිස්සන්නේ. මේ විදිහට සත්‍යයෙන් අවබෝධ විසඳුමක් නෙවෙයි. ඒකමද අපේ මතක් වුණේ කාරණාව වාරන්නේ ත්‍රිපිටක සංජයනය නම් අපි කියන්නේ පාලි තේරෙන්නේ කියනකොට ඒ තේරෙන්නේ කියන අහගෙන ඉන්නවා මේක. මේ ත්‍රිපිටක සංජයනාව මුලින්ම ආරම්භ වුණේ අපගේ පරම පූජනීය ගුරුදේ ආනන්දසේ දඹදිව වජිරණස්ස ගමෝමේ බුද්ධ දහාවේ
දින ගණන් මේ ක්‍රිකට් සංජයනාව සිද්ධ කළා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සමග. මම මතකයි ඒ කාලේ පළවෙනි ක්‍රිකට් සංජයනාව කරලා ලොකු සම්මානයක් ලංකාවට ලැබෙද්දී මහා අවසර ඇතුළු මේ ලංකා මිනිසු ලොකු සම්මානයක් පිළිගත්තා. තථාගත ශ්‍රී සද්ධර්මයේ දින ගණන වජිරසේනම සංජයනා කරපු මහා පින්වත් ස්වාමීන් වහන්සේට. ඊළඟ ලොකු සම්මානයක් අවුරුදු 5යි ත්‍රිපිටක සංජයනාව සඳහා ලංකාවේ විසුණු නම් සිල්ල වැගෙනුවා. ඊට පස්සේ කාලයක ලංකාවේ ත්‍රිපිටක සංජයනාව පැවැත්තුණා. කුරු සම්මානයේ අවස්ථා කිහිපයකම පැවැත්තුණා. මේ අවුරුද්දේ කුරු සම්මානයේ අසපුවේ විශේෂයෙන් මග්ග සංයුක්තේ බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව තියෙන ධර්ම කර්යයන් සංකේනා වෙනවා. ඔබ හදලා දෙනවා ගේමේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු ආකාරයවල ඉලේ ධර්මයේ තුන තමන්ගේ කෙවිත තිබ්බා ගේම්බරේ ඉවරයි. මේ ගේම්බර මහාගම ඉන්නේ සොරේකද අර්ථ ධර්ම රැකෙලා සොරේක. ඒ දිව්‍ය පුත්‍රයා ඒ ගේම්බර දෙවියන් මතට පුතුනා මානුෂ දිව්‍ය පුත්‍රයා නඩතත් සිටි. ඔහු දෙවියන් අතර දැනගෙන අර පහගෙන ඉඳලා ඊළඟට මතකයිද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කමාවේ සංඝයා ධර්මයේ අධ්‍යයනා කරපු එකකොට ඒ හඳට ආසන්නයේ කිකිලා ඒ ධර්ම සංඝයාඥා කරන මන්දේ අනිමි ගහක කිකිලා ආවනේ දවසක් වරේ සූර්ය රැස්සේ එල්ලෙනකල් දෙවිදෙම යාමෙක සීතලෙම බැල්ලගියා. මෙරේදී ඒ ආරාමයේ ඉස්සරහ සීතමෙන්දේ සීතු කුමාරිකාව කරකවලු. අරසොරේ ධර්මයේ ආදර සිටින්නේ සද්දේනා කරනකොට. ඒක ඇරේ විදරු යාමකේවර තිබ්බ මාසක් කුණු වෙනවා. කුණුයිච්ච මාසේ මනෝ නතරව බලාගෙන ඉඳලා අසුභ සංඥාව පහළ වුණා. අසුභ සංඥාව ඉතේ පහළ වුණා. ඒ සංඥාව යා මානසික කර අසුභ නිමිති ගත්තා. හිතේ ගෝණා. ඒ කුමාරිකා වගේ ඉන්නේ බ්‍රහ්ම ලෝකයේ තුන බ්‍රහ්ම රාජයේ. ඊට පස්සේ තමයි ඒ පිනේ වරුණාන් පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ කවුරු විලද ඉපදුනේ? ඈ? ඊරියක් වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරන්නේ බ්‍රහ්ම ලෝකේ හිටපු කෙනෙක් ඊරියක් වුණානේ කියලා. හැබැයි ඈ පස්සේ කාලේ දුටුගැමුණු රජුරෙන් කාලේ ලංකාවේ ඉපදිලා මහාන වෙලා අරහත් වෙටපත් වුණා. ඒ කතාව පටන් ගත්තේ අර ධර්මය අහන තැන ඉඳන්. ඒ නිසා මේ ත්‍රිපිටක සජ්ජායනාව බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පවතිනවා. බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා මට හිතුණා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා සජ්ජායනාව වෙන නිසා මේ පිරිසත් නිතර ධර්මය අහන නිසා නිවනට තියෙන එකම මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිසා ඒකෝ මග්ගෝ නත්ථඤ්ඤෝ එකම මාර්ගයයි වෙන මාර්ගයක් නැහැ මේ සත්වයන් විසුද්ධියටපත් කරන්න. අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ඒ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඒ නිසා එනම් සසර දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම එක මාර්ගයක් නම් ආර්යෂ්ටාංග මාර්ගේ නම් දැන් ඔබ ආර්යෂ්ටාංග මාර්ගේ පුරුදු කරනවද? එහෙම නැත්නම් ඔබට ආර්යෂ්ටාංග මාර්ගයේ
ප්‍රගුණ වෙලාද මේ කරන පින්කං වැඩසටහන් ඒවා ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුළත්ද කියන ප්‍රශ්නේ ඔබ යම් දවසක අහලා නැද්ද? ඔබෙන් දැන් නිවන් දැකීම පිණිස තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය නම් දැන් ඒ බුදුරජාන් වහන්සේගේ එකම ඉලක්කය මේ ශාසනයේ සසර දුකෙන් නිදහස් වීම නම් ඒ පාරේ අපි යනවද කියලා අපි බලන්න එපෑ. තමන් ගැන විපරමක් කළා. ඊළඟට ඔන්න දැන් මාස කිහිපයකට කලින් යෝන් දහම් සක්මන මෙහි තිබුණා. තරුණ දූල පුතාල එකතු වෙලා ධර්මය ඇහුවා. දුරේ නම් ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයට අයිතිද? ඔබ ස්තූප පූජා පවත්වනවා, බෝධි පූජා පවත්වනවා, දන් සැල් දෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අයිතිද කියන එක ඔබ ඔබෙන් අහලා තියෙනවද? ඒකට ඔබට උත්තරයක් ඕන නම් මම හිතනවා අද ධර්ම දේශනාව ඒකට ඔබට උත්තරේ සපයනවා. කොහොමද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ? ඒ වගේම අපි මේ කරන කියන දේවල් කොහොමද ආර්ය අෂ්ටාංග මාර්ගය තුළට ගොනු වෙන්නේ කියලා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි කවුරුත් දන්නවා අංග 8කින් යුක්තයි. මොනෝදී අංගාට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ලෝතුරා තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් විතරමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක මේ ලෝක සත්වයාට ඇහෙන්නේ. ඒ මාර්ගේ විවෘත වෙන්නේ. ඒ නිසා ඔබ ඔබගේ මුවින් ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 ප්‍රකාශ කිරීම පවා බුද්ධ ශාසනයක ඔබට ලැබිච්ච ලාභයක් මිසක් මේ ලෝකේ කෝටි සංඛ්‍යාත පිරිසකට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක වචනින්වත් අහන්න නැහැ. දැන් ලෝකයේ මිනිස්සු කෝටි 800ක් ඉන්නවා. සිංහල මිනිස්සු ඉන්නේ කෝටි කීයද? සිංහල මිනිස්සු කෝටි 2ක්වත් නැත්තා. කෝටි 800කින් කෝටි 2ක්වත් නැති තරම්. ඒ මිනිස්සුගෙනුත් බුදුබණ අහන අය කොච්චර ඇතිද? ඒ මිනිස්සුන්ගෙනුත් නිවනට තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා සැක රහිතව වචනවත් ප්‍රකාශ කරන්න පුළුවන් කී දෙනයි දෙන්නේ? ඒ අයගෙනුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 කියන්න පුළුවන් කී දෙනෙක් දෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අංග 8 කියන අය අතරිනුත් මාර්ග අංග එකින් එක විස්තර කරගන්න පුළුවන් අය කියින් කී දෙනා දෙන්නේ? හැබැයි ඔබ යම් පියවරක ඉන්නවා. ඔබේ නිවන පිණිස තියෙන ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා ඔබ ප්‍රකාශ කරන ඔය බුද්ධ වචනේ. ඒ සඳහා තියෙන මාර්ගාංගාට ඔබේ මුවින් ඔබ කියනවා. මොනවද ඒ මාර්ගාංගාට? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් ඉස්සෙල්ලා මම විමුක්තායතන දේශනා කරද්දී මේක තිබ්බ හිත සමාධිමත් වෙන්න ඕන, සමාධිමත් ඉතින් තමයි යථාර්ථය අවබෝධ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සමාධිම් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති. සමාධිය වඩන්න කිව්ව සමාධියෙන් තමයි කෝ ඇත්ත යථාර්ථය අවබෝධ වෙන්නේ.
ඉතින් ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සමාධිය සම්මා සමාධිය යථාර්ථය අවබෝධ කරන සමාධිය විස්තර කරලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන විස්මිත විග්‍රහයක් දේශනා කරන දේශනාවක දහම් පරයයක් තමයි අද විස්තර කරන්නේ මහා චත්තාරීසක සූත්‍රය. මේ සූත්‍ර දේශනාව හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉන්නකොට ඔබට තියෙන හොඳට අහගෙන ඉන්න විස්තර කරන එක මම කරන්නම්. ඔබ හොඳට සාවධානව අහගෙන ඉන්න. වැටහෙන විදිහට කියලා දෙන එක මම කරන්නම්. ඒ නිසා මේ ධර්මයේ මම සවන් යොමු කරගෙන අහගෙන ඉන්නවා කියන එක කරන්න ඔයාලා. අවධානය වෙනතකට ගන්න නැතුව. මට විශ්වාසයි ඔබ සවන් යොමු අහගෙන හිටියොත් මේ කියන දේශනාව හොඳටම තේරෙනවා ඔබට. බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා සමාධිය කියන එක පින්වත් මහණෙනි මම විස්තර කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා ඒට සවන් යොමු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තං සුනාත ඒක අහන්න සාදුකම් මනසිකරෝත ඒ හොඳින් විමසන්න බාසිස්සාමීති මම දේශනා කරනවා. ස්වාමීන් වහන්සේලා එහෙමයි ස්වාමීනී කියලා කියා හිටියා. මොකද්ද පින්වත් මහණෙනි අරියෝ සමාධිස උපනිෂෝ සපරික්කාරෝ පිරිකර සහිත හේතු සහිත සම්මා සමාධිය සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති යංකෝ භික්ඛවේ ඉමේහි සත්තංගේහි චිත්තස් ඒකග්ගතා පරික්කතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ඉතිපි සපරික්කාරෝ ඉතිපි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන හතම එකතු වෙච්ච තැන හිතේ එකඟ වෙන බවක් තියෙනවාද? ඒකට තමයි සම්මා සමාධිය කියන්නේ. එහෙනම් ධර්මය අවබෝධ කරන සම්මා සමාධිය සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ඉතුරු මාර්ග අංග හතින් තොරව කතා කරන්න පුළුවන්ද? ඉතුරු මාර්ග අංග හතින් තොරව සම්මා සමාධිය වඩන්න පුළුවන්ද? දෙකද මිනිස්සු හිතාගෙන ඉන්නේ මෙහෙම එකපාරම භාවනාවක් කරපු ගමන් මාර්ගඵල ලබනවා කියලා. සම්මා දිට්ඨිය ගැන කතාවක් නැහැ. සම්මා සංකප්ප ගැන කතා නැහැ. සම්මා වාචා ගැන කතා නැහැ. සම්මා ආජීව ගැන කතා නැහැ. සම්මා වායාම ගැන කතා නැහැ. සම්මා ආජීවය ගැන භාවනා කරපු දවස් 7 හෝ 5 හෝ මාස 3 හෝ භාවනා කරපු ගමන් මාර්ගඵල ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවශේෂ මාර්ග අංග හතින් තොරව සම්මා සමාධිය උපදින්නේ නැහැ. සම්මා සමාධිය ඉපදුන්නේ නැත්නම් එයාට යථාර්ථය අවබෝධ කරන්න බෑ. පැහැදිලිද මං කියන එක? දැන් ওই ටික ওই තේරෙන ප්‍රමාණය ඇති. දැන් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තාත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මේ හැම දෙයක්ම කරන්න මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. හැම දෙයකටම මුල් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න මුල් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. නිවන් දකින්න මුල් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. සෝවාන් වෙන්න මුල් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. සකදාගාමී වෙන්න මුල් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. අනාගාමී වෙන්න මුල් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. අරහත් වෙන්න පත් වෙන්න මුල් වෙන්නේ මොකද්ද?
අම්මාදී රාග දේශ මොහ ප්‍රහාණය කරන්න මොල් වෙන්නේ මොකද්ද? එහෙනම් ඉගෙන ගත යුතු දේම මොකද්ද? සම්මා දිට්ඨිය. ඉගෙන ගත යුතුම දේ මොකද්ද? සම්මා දිට්ඨිය. තත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. කොහොමද පින්වත් මහණෙනි සම්මා දිට්ඨිය පූර්වාංගමී වෙන්නේ? ඒ තමයි පින්වත් මහණෙනි. අපි දැන් කතා කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා මාර්ගංගට කතා කළාද නැද්ද? කතා කළා. ඒවස් මේ සම්මා මාර්ගංග. ඊළඟට යහපත් මාර්ගංග 8ට ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද? මිත්‍යා මාර්ගංග. කියන්නේ සම්මා දිට්ඨියට විරුද්ධ දේ මොකද්ද? මිත්‍යා දිට්ඨි. සම්මා සංකල්පයට විරුද්ධ දේ මොකද්ද? මිත්‍යා සංකප්ප. සම්මා කම්මන්තයට විරුද්ධ දේ මොකද්ද? මිත්‍යා කම්මන්ත. සම්මා ආජීවයට විරුද්ධ දේ මොකද්ද? මිත්‍යා ආජීවය. සම්මා වායාමයට විරුද්ධ දේ මොකද්ද? මිත්‍යා වායාම. සම්මා සතියට මිත්‍යා සති. සම්මා සමාධියට විරුද්ධ දේ මිත්‍යා සමාධි. දැන් ඔන්න අංග දෙක අමාර පාරවල් දෙකක් තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා පාරක් මෙහෙම පැත්තෙන් තියෙනවා. මේක රේල් පාරක පාරවල් දෙකක් වගේ. රේල් පාරක උත්තත් වැඩ අනිත් පැත්තටම යන එක. මේක කිට්ටු වෙන්නේම නැහැ. කවදාවත් කිට්ටු වෙන්නේ නැහැ. අහසට පොළොව වගේ. මෙතරට ඊතර වගේ. කවදාවත් කිට්ටු වෙන්නේ නැහැ මේ පාරවල් දෙක. ඒතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ සම්මා දිට්ඨිය කියන මේ පාරය යන්න මුල් වෙන්නේම සම්මා දිට්ඨිය කියලා. පින්වත් මහණෙනි ඇයි එහෙම කියන්නේ? මේ මිත්‍යා දෘෂ්ටියයි මේ සම්මා දිට්ඨියයි කියලා පාරවල් දෙක පෙන්වන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨිය. මං කියන එක තේරෙනවද? මේ බලන්න. මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨීති පජානාති. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියලා දන්නවා. සම්මා දිට්ඨින් සම්මා දිට්ඨීති පජානාති. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා දන්නවා. සාස්ස හෝති සම්මා දිට්ඨි. ඒක තමයි යාගේ සම්මා දිට්ඨි. පාර පෙන්නනවා. දැන් මේවා විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සම්මා සංකල්පය මේ මිත්‍යා සංකල්පය කියලා තමන්ගේ සංකල්ප දෙක බෙදලා පෙන්වන්නේ කවුද? මේ දෙක බෙදලා පෙන්වන්නේ කවුද? සම්මා දිට්ඨිය. පැහැදිලිද මං කියන්නේ? ඉතින් මේකේ මේ තියෙන කෝපේ වතුර බොනේ කද්ද කන එකක්ද කියලා තීරණය වුණොත් නේද මේක කන්නේ හෝ බොන්නේ හෝ නැත්නම් නාන්නේ හෝ මේකේ වතුර ටික තිබ්බ පළියට කරන්න පුළුවන්ද මේක? මේක මේ කෝපේ වතුර තියෙනකොට මේක බොනේ කද්ද කන එකක්ද නාන එකක්ද කියලා තීරණය කළාට පස්සේ නේද මේකෙන් වැඩි ගන්නේ? අන්න ඒ වගේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයාට සම්මා දිට්ඨිය තිබ්බොත්. ඒකට මිත්‍යා සංකල්පනා හොඳ නෑ සම්මා සංකල්පනා තමයි හොඳ කියලා මේක හොඳ නරක හරි පෙන්වන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨිය. මිත්‍යා වාචාවයි සම්මා වාචාවයි වෙන් කළා පෙන්වන්නේ කවුද? දැනගන්න සම්මා දිට්ඨිය. දැන් අපි මිත්‍යා වාචාව දුරු කරන්න හරි සම්මා වාචාව පුරුදු කරන්න හරි මේක කියලා දැනගන්න එපේ. දැන් අපි කියනවා මෙතන ඉන්නවා හොරේ කියලා. දැන් හොරා පන්නන්න අපි මෙයා හොරා නොවේ කියලා දැනගන්න ඕනේද නැද්ද? දැනගන්න ඕන. අන්නේ දැනීම ඇති කළ දෙන්නේ
සම්මා දිට්ඨිය. මේ සම්මා සංකල්පයයි මේ සම්මා කම්මන්තයයි මේ මිත්‍යා කම්මන්තයයි කියලා තමන්ගේ කර්මාන්තය තමන්ගේ ක්‍රියාව වෙන් කළා තමන්ගේ හිතට අවබෝධය ඇති කරවන්නේ දැනුවත් කරන්නේ ඒ අවබෝධය දෙන්නේ මොකෙන්ද සම්මා දිට්ඨිය. මේ තමයි සම්මා ආජීවය මේ මිත්‍යා ආජීවය කියලා වෙන් කළා හඳුන්වලා දෙන්නේ කවුද සම්මා දිට්ඨිය. මේ මිත්‍යා වායාම මේ සම්මා වායාම කියලා වෙන් ඒ දෙක වෙන් කළා දෙන්නේ කවුද සම්මා දිට්ඨිය. මේ මිත්‍යා සති මේ සම්මා සති කියලා සිහිය වෙන් කළා දෙන්නේ කවුද සම්මා දිට්ඨිය. ඊට පස්සේ මේ සම්මා සතියයි මේ මිත්‍යා සතියයි මේ මිත්‍යා සමාධියයි මේ සම්මා සමාධියයි කියලා වෙන් කළා දෙන්නේ මොකෙන්ද සම්මා දිට්ඨිය. එහෙනම් ඕනම දේ මොකද්ද සම්මා දිට්ඨිය. ඒකයි සම්මා දිට්ඨිය ලැබුණ කෙනාට කියන්නේ දහං ඇස පහළ වුණා කියලා. එයාට තමයි ඇහැ පහළ වුණේ. කොච්චර ලයිට් දාලා තිබ්බත් කොච්චර විසුතුරු දේවල් තිබ්බත් එයා අන්ධයි නම් වැඩක් තියනවද? ගොඩක් ලස්සන පාරක් තියෙනවා කැත පාරක් තියෙනවා කැත පාර තිබ්බත් ලස්සන පාර තිබ්බත් එයා අන්ධයි නම් සොඳුරු මාර්ගයේ හඳුනාගන්නේද නැහැ. මේ සම්මා දිට්ඨිය කියන්නේ ඇහැ පහළ වෙනවා. චක්ඛුං උද්පාදේ ඥානේ පහළ වෙනවා. ඥානං උද්පාදේ ප්‍රඥාව පහළ වෙනවා. පඤ්ඤා උද්පාදේ විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව උද්පාදේ ආලෝකේ පහළ වෙනවා. ආලෝක උද්පාදේ මේක උපද්දන්නේ මොකෙන්ද සම්මා දිට්ඨිය. දැන් ආර්ය ශ්‍රැංග මාර්ගේ ගමන් කළ යුතු කෙනා සසරින් එතර වෙන්න කැමති කෙනා මාර්ගඵල ලබන්න කැමති කෙනා අකුසල් දුරු කරන්න කැමති කෙනා රාග දේශ මොහ ප්‍රහාණය කරන්න කැමති කෙනා තමව පාලනය කරන්න කැමති කෙනා තමව සංසිඳවන්න කැමති කෙනා ඉගෙන ගත යුතුම දෙයක් මොකක්ද සම්මා දිට්ඨිය. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෝතුර තථාගත රහත් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයේ විස්තර කළා. කතමාච භික්ඛවේ මිච්ඡා දිට්ඨි. පින්වත් මහන්නේ මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? දැන් එහෙනම් සම්මා දිට්ඨිය පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත්නේ. බුදු කෙනෙක් පහළ වීම සම්මා දිට්ඨියේ පහළ වීමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වීමයි. උතුම් වෛසාඛී මංගල්‍ය දවසේ වෙසක් පුන් පෝය දවසේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෙට පහළ වුණා. වෙසක් පුන් පෝය දවසේ සම්මා දිට්ඨිය පහළ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ ඉදුණ එහෙනම් තියෙන්නේ මොකද්ද? බුදු කෙනෙක් පහළ නොවෙනකොට මිත්‍යා දෘෂ්ටියමයි. මිත්‍යා දෘෂ්ටියමයි තියෙන්නේ. මේ ආර්ය වූ සම්මා දිට්ඨිය බුදු කෙනෙක් පහළ වුණාම පහළ වෙන්නේ. හැබැයි මේ ලෝකෙ බුදු කෙනෙක් පහළ නොවුනාම තියෙන යම් සම්මා දිට්ඨියකුත් තියෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කරනවා. මම ඔබට කියන්න හැදුවේ මෙහෙම එකක්. මේ ලෝක සත්වයා සසරට ඇදලා බැඳලා සසරේ ගෙනියන්නේ මිත්‍යා දෘෂ්ටිය විසින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද මේ මිත්‍යා දෘෂ්ටිය? ඒ තමයි නත්ති දින්නම් දීමේ විපාක නැත. අන්න මිත්‍යා දෘෂ්ටිය. නත්ති ඉට්ටං පුද පූජාවේ විපාක නැත. නත්ති හුතං. නත්ති හුතං කියන්නේ සේවා වත් පිළිවෙත් කිරීමේ විපාක නැත. දැන් කාට හරි හිතුනොත්
මම මෙහි දායක සභාවේ හිටියා. දායක සභාවේ ඉන්නවා, යෝන් සභාවේ ඉන්නවා. අපි උදේ ඉඳලා හැන්දෑවෙනකල් අපි මේ වත් පිළිවෙක් කරනවා. ඉතින් අපිට පඩි හම්බ වෙනවද? අපිට මොනව හම්බ වෙලාද අපි මේ කරන්නේ? එයා නොදන්නා වුණාට ඒ වචන තුල එයාගෙන් පිටවෙන්නේ මොකද්ද? මොකද්ද වචන තුලින් පිටවෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය. ඒ සේවා වත් පිළිවෙත් කිරීමේ විපාක නැත. සේවා වත් පිළිවෙත් කිරීමේ විපාක නැත. අවසානයේ අපි මේ සමාජයට සේවාවන් කරනවා කියලා ගඟට ඉනි කැපුවා කියලා අවසානයේ අපිටත් ඇති දෙයක් නැහැ, මොණ්ඩත් කරපු හරියකුත් නැහැ කියලා මේ අපි තමන් කරපු සේවයට තමන්ම ගරහනවා. මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ ඒවත් තව විස්තර කරන්න. ඊට පස්සේ නත්ති හුතං නත්ති සුකට දුක්ඛටාණං කම්මානම් ඵලං විපාකෝ. සුකට දුක්ඛට කර්ම, සුදු කළු කර්ම, හොඳ නරක කර්මවල විපාක නැහැ කියලා හිතනවා. මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේ විපාක නැහැ කියලා හිතනවා. නත්ති අයං ලෝකෝ. ඔව්, මේ ලෝකයක් කියලා එකක් නැහැ. නත්ති පරෝ ලෝකෝ. පරලෝකී කියලා එකක් නැහැ. නත්ති මාතා. අම්මා විශේෂ නැහැ. නත්ති පිතා. පියා විශේෂ නැහැ. නත්ති සත්තා ඕපපාතික. ඕපපාතික සත්වයෝ නැහැ. ඕපපාතික සත්වය කවුද? නිරයේ නිරිසත්තු, පෙරේතයෝ, ඊළඟට දෙවියෝ, භූතයෝ. මෙයන් නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝක, භූත ලෝක පිළිගන්නේ නැහැ. ප්‍රේතවත් විමානවත් පිළිගන්නේ නැහැ. ඔය අපායවල මිනිස්සු බය කරන්න කියන්නේ. දැන් තේරෙනවද මේ ප්‍රේතවත් විමානවත් පිළිගන්නේ නැති එකේ විපාක? ප්‍රේතයෝ ගැන කියනවා, භූතයෝ ගැන කියනවා, අපායවල් ගැන කියනවා. ඔව බුදුබණද කියලා අහනවා. අමනුෂ්‍යයෝ ගැන කියනවා, ඔව බුදුබණද කියලා අහනවා. මේ විස්තර කරන්නේ පරලොවක් තියෙනවා, පින්පව්වල විපාක තියෙනවා, මේ ලෝකේ පරලෝකේ කියලා එකක් තියෙනවා, ඕපපාතිකව සත්‍ය උපදිනවා කියලා. ඒ ප්‍රේත භූත ලෝකවල කතා විස්තර කර කර මේ මිනිස්සු අපි ධර්ම දේශනාවලින් සමාදම් කරවන්නේ, පිටවන්නේ මොකේද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැති කෙනා, මිත්‍යා දෘෂ්ටිකයට සම්මා දිට්ඨි කතාව දුක්ඛතාවද්ද සුඛතාවද්ද? දුක්ඛතාව. දුක්ඛතාව. එයාට රුස්සන්නේ ඒක. එයා පිළිගන්නේ නැහැ. එයාට හිතෙනවා අපාය තියෙන්නේ මෙහෙ. අපාය තියෙන්නේ මෙහෙ කියලා හිතෙනවා. දිව්‍ය ලෝකෙ තියෙන්නේ මෙහෙ කියලා හිතෙනවා. මිත්‍යා දෘෂ්ටිය. අපි අදින් මේ අපි ওই පව් කළාට ඔච්චර ගාණක් නැහැ. පව් හොදලා දැම්මට පස්සේ ඒව එතනින් ඉවරයි. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. එතකොට අපේ විපාකේ අනාගතේ හැදෙන්නේ නැහැ කියලා හිතනවා. මිත්‍යා දෘෂ්ටිය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කිට්ටුවට එන්න බෑ. මාර්ගඵල අවබෝධයේ කිට්ටුවට එන්න බෑ. අකුසල් දුරුකරන එකේ කිට්ටුවට එන්න බෑ. දැන් ඔයාලම හිතන්න, ඔයාලා යම් දවසක මෙලෝ පරලෝ විශ්වාස නොකළා නම්, පින්පව් විශ්වාස නොකළා නම්, අපාය දිව්‍ය ලෝකයක් ප්‍රේත ලෝකයක් ගැන විශ්වාස නොකළා නම්, ඔයාලට පව් නොකර ඉන්න පුළුවන්ද? ඔයාලා මේ වෙනකොට පව් නොකර ඉන්නේ පවෙන් වැළකුණේ මොකකට පැමිණි නිසාද? සම්මා දිට්ඨියට පැමිණි නිසා. ඔයාලා පවෙන් වැළැක්වේ ඔයාලා කුමකට පැමිණි නිසාද? සම්මා දිට්ඨියට පැමිණි නිසා. ඉතින් ඊට පස්සේ විස්තර කරනවා, නත්ති ලෝකේ සමන බ්‍රහ්මණ සම්මාගතා සම්මා පටිපන්නා.
මේ ලෝකේ යහපත් මාර්ගයේ උතුම් මාර්ගයේ ගමන් කළ උතුම් මාර්ගයට පැමිණුණ ශ්‍රමණ බ්‍රාහ්මණවරු නැහැ. යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා මේ ලෝකෙත් පරලෝකෙත් හොඳට සාක්ෂාත් කරලා දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු නැහැ. සච්චිකත්වා පවේ දේති අයම් භික්කවේ මිත්‍යා දිට්ඨි මේක මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ. දැන් මේක කියාගෙන යනකොට ඔයාලා දන්නේ නැති වුණාද මේ බණහන මිනිස්සු අතරත් හරියට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. මම උදාහරණයක් කියනවා. එකක් තමයි ළඟදීම මට ආව පැම් මේ විසඳුමක් වෙනස පැමිණිලා. ඒ කියන්නේ කතා කරගෙන ඉඳින් කියප එක. ඒ කියන්නේ තාත්තයි පුතයි කොහමරි ගණදෙනුවක් කළා. ඒ කියන්නේ කූට වෙලෙන්දෙකුත් එක ගණදෙනු කරපු විදිහට ගණදෙනවා. එතකොට මේ කතාවේ සම්පූර්ණයෙන්ම කූට වෙලෙන්දෙක් එක කරපු ගණදෙනුවක් තමයි තියෙන්නේ තාත්තයි පුතයි අතර ගණදෙනුව. මේ තාත්තාගේන සංඥාවේ කියන්නේ එතකොට නාති පිතා නාති මාතා මිනි වෙලෙන්දොත් එක ගණදෙනු කරන විදිහට තාත්තත් එක ගණදෙනු කරන්නේ. සම්මා දිට්ඨිට ආපු කෙනා තාත්තා විශේෂයි අම්මා විශේෂයි. ඒක තමයි ඉස්සර මිනිස්සු පුරුදු කළේ. පුතේ තාත්තත් එක්ක කොහොම කතා කරන්නේ, පුතේ අම්මත් එක්ක කොහොම කතා කරන්නේ. අපි දන්න භාෂාව තියෙනවා තමයි, අපිට වචන කතා කරන්න පුළුවන් තමයි. නමුත් අම්මලත් එක්ක කතා නොකරන වචන තියෙනවා. ඒ වචන අපි කතා නොකරන්නේ අම්මා විශේෂයි කියන තැන. සම්මා දිට්ඨිය තිබ්බොත් නැත්තම් ගෑණිට කතා කරන විදිහේ අම්මට කතා කරන විදිහේ සමාන වෙනවා. මිත්‍යා දෘෂ්ටිය තිබ්බොත් දුර තමන් වෙන කෙනෙකුට කතා කරන විදිහයි තාත්තට කතා කරන විදිහයි දෙවිදියක්. තමන් වචන දන්නවා තමයි, නමුත් තාත්තත් එක මේවා කතා කරන්න හොඳ නැහැ. දුර මිනිහට කතා කරන විදිහයි තාත්තට කතා කරන විදිහයි සමානයි නම් එතන තියෙන මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨිය නෙවෙයි. යාළුවොත් එක කතා කරන විදිහයි අම්මත් එක කතා කරන විදිහයි තාත්තත් එක කතා කරන විදිහයි සමාන වුණොත් එතන තියෙන මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් සම්මා දිට්ඨිය විසින් දෙමව්පියොත් එක කටයුතු කරන විදිහ ෆිල්ටර් කරනවා. මේ සුදුසුයි මේ සුදුසු නෑ කියලා. සමහර ප්‍රශ්න කතා කරද්දී අපිට හිතෙනවා මේ අම්මා ඉස්සරහා කොහොමද මෙයා මේක කියන්නේ, තාත්තා ඉස්සරහා කොහොමද මෙයා මේක කියන්නේ. එතකොට ඒක කියන්නේ ඇතුළ සම්මා දිට්ඨිය නැති නිසා. අත්ති මාතා අත්ති පිතා ඒකයි. අම්මා ඉඳ ගන්න තැන ඉඳ ගන්න විදිය, තාත්තා ඉඳ ගන්න තැන ඉඳ ගන්න විදිය, ඒව ඔක්කොම වෙනස්. ඒක එන්නේ සම්මා දිට්ඨි. නාත්ති මාතා අත්ති පිතා සම්මා දිට්ඨි, නාත්ති මාතා නාත්ති පිතා මිත්‍යා දෘෂ්ටිය. දැන් බලන්න ඊළඟට තව කාරණාවක්. අපි ඔන්න බුදු වදනක් කියනවා. බලන්න මිත්‍යා දෘෂ්ටිය වැඩි නැහැ සෝවාන් නොවෙන්න හේතු මේ කියන්නේ. ඔන්න බුද්ධ වචනයක් තියෙනවා සල්ල සූත්‍රයේ. ජීවිතය කියන එක විස්තර කළා බුදුරජාණන් වහන්සේ පළවෙනි ගාථාවේ. පළවෙනි ගාථාවේ ජීවිතේ විස්තර කළා. ඒ තමයි මේ උපන් සත්වයාගේ මරණේ කොයි වෙලාවෙයිද කියලා අපිට නිමිත්තක්වත් ගන්න නැහැ. ටික කාලයයි මිනිස්සු ජීවත් වෙන්නේ. කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංයුතං. කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංයුතං. ජීවිතේ විග්‍රහ කළා ලෝතුරා බුදුරජාණන් වහන්සේ. කසිරංච කරදර පිට, පරිත්තංච පොඩි කාලයක්, තංච දුක්ඛේන සංයුතං.
ඒකත් දුකසේ ඉඳ සිද්ධ වෙන්නේ. ඔන්න ජීවිතේ. ජීවිතේ කියන එකට බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාළේ කියලා දුවේ පුතේ පින්වතුනේ ඔබගෙන් කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ කියන්නේ කසිරංච පරිත්තංච තංච දුක්ඛින සංයතං. කරදර පිට ටික කාලයක් දුකසේ ඉන්න එකට තමයි ජීවිතේ කියන්නේ. අපි කියන්නේ ජීවිතේ කියන්නේ සුන්දර ගංගාවක් ගලාගෙන යන දිය ධාරක්. ඒ අපේ වචන. බුද්ධ වචනේ තමයි කසිරංජ පරිත්තංච තංච දුක්ඛේන සංයතං. මෙලෝ පරලෝ අවබෝධ කරපු බුදු කෙනෙකුගේ ප්‍රකාශය. අපි දුක් නැති, කරදර නැති දීර්ඝ කාලයක් ජීවත් වෙන ජීවිතයක් පතනවා. බුදු ඇසින් දැකපු නැති ලෝකයක් පතනවා. නැති ලෝකයක් පතනවා. සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? මේ කරදර කවදා ඉවර වෙයිද? ඇයි දෙයියනේ මෙච්චර පින් කරද්දී අපිටම කරදර? එකක් ඉවර වෙනකොට එකක් මේක ඉවරයක් නැද්ද? මීට වැඩි හොඳයි මැරිලා ගියා නම්. අපිමයි දුක් විඳින්නේ. මේ අපිටමයි කරදර. ඔය පීඩාව ඔය හිර කරන්නේ ඔබගේ හිත මෙච්චර මිරිකන්නේ මිත්‍යා දෘෂ්ටි. දැන් ඔන්න ඔබ දුක් විඳින කෙනෙක් කියලා හිතන්නකෝ. ඔබට ගොඩක් කරදර එන කෙනෙක් කියලා හිතන්නකෝ. ඒතර මම බුදු බණපදයක් කියනවා. කසිරංච පරිත්තංච තංච දුක්ඛින සංයතං. කරදර පිට කිටි කාලයක් දුකසේ ඉඳ සිද්ධ වෙනවා මේක ජීවිතය කියලා. හිතට සැහැල්ලුවක් එනවද නැද්ද? හිතට මට නම් සැහැල්ලුව එනවා. ඒ හිත සැහැල්ලු කරන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨිය. ඇයි මෙලෝ පරලෝ අවබෝධ කරපු මනාව මාර්ගයේ ගමන් කරපු ශ්‍රමණයන් වහන්සේ නමකගේ අවබෝධය අදාගත්තා. සම්මා දිට්ඨිය. මල ගෙවල් වල වැළපෙන්නේ ඇයි? ඔයා මැරුණේ ඇයි? ඔයාට මොකද වුණේ කියලා මේ දුකෙන් පීඩාවෙන් අපව මිරිකන්නේ සම්මා දිට්ඨියෙන්ද මිත්‍යා දෘෂ්ටියෙන්ද? මිත්‍යා දෘෂ්ටියෙන්. ඇයි? උපන් සත්‍යය මැරෙනවා කියලා බුද්ධ වචනේ පිළිගත්තේ. ප්‍රියංගෙන් වෙන්වීම දුකද සැපද? බුදුරජාණන් වහන්සේ කුමද්ද දේශනා කළා තියෙන්නේ? දුක. දවසේ අවසානයේ මම ඔයාට ආදරය කළා, මම ඔයාට මෙච්චර කැමැත්තෙන් ඉඳලා, මම මෙච්චර ඔයාට උදව් කරලා, මට අවසානයේ ඔයා දුන්නේ දුකද කියලා එයාගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ප්‍රියංගෙන් වෙන්වීමෙන් සතුටක් උපදිනවා නම් කාපු කෑම අසුචි වෙන්නත් බෑ කියලා. කාපු කෑම අසුචි වෙනවා කියලා පිළිගන්නවා නම් තමන් ආදරය කරන ප්‍රියමනාපය වෙනස් වෙනවා කියන එකත් පිළිගන්න කිව්වා. ඕක තමයි බුද්ධ වචනේ. අපි මේ පීඩාවටපත් කරන්නේ, දුකටපත් කරන්නේ මේ ලෝකයේත් පරලෝකයේත් අවබෝධ කරපු මහා ශ්‍රමණයන් වහන්සේගේ අවබෝධය පිළිගත්තේ නැති නිසා. අපි අඳන්නේ වැළපෙන්නේ ප්‍රශ්නවලට අපි මුහුණ දුන්නේ ධර්මයට අනුව කල්පනා කළාද? ධර්මයෙන් පරිබාහිරව කල්පනා කළාද? ධර්මයෙන් පරිබාහිරව කල්පනා. සම්මා මිත්‍යා දෘෂ්ටි කියන්නේ අපේ ජීවිතයට සාපයක්ද ආශිර්වාදයක්ද? සාපයක්. අපේ ජීවිතේ අපිට මුණ ගැහුණ අඳුරුම දේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. ඒ මේ සියලු දුක්වල අපිව පටලවන්නේ මිත්‍යා දෘෂ්ටි. ඒකනේ අර අම්මා සෝවාන් වෙච්ච අම්මා අවුරුදු 7ක් කුසක් දරාගෙන ඉන්නේ බුදුගුණ කී කියා. එක්ක දේවාලයක යන්නේ තුන් ඉන්නේ. අර සුප්පාවාස අම්මා කොහොමද ඉන්නේ? ඇයි එහෙම ඉන්නේ කොහොමද? එයාව සනසවන්නේ කවුද? එයාව සනසවන්නේ කෙනා කියන්න කවුද කියලා? සම්මා දිට්ඨිය. බිම්බිසාර රජුරුවන්ගේ කකුල් දෙක පළද්දී ලුණු දාද්දී
සිනාමසු මොහොනෙන් ඉන්නේ ඇයි ඒ? සම්මාදිට්ඨි නිසා. බුදුරජාණන් වහන්සේ අදටත් බිම්බිසාර රජුරුවන්ගේ හිර මැදිරියේ තියෙන තැනට අදටත් ජිජ්ජ කූටි ගන්ධ කුටිට යන පාර පේනවා. බුදුරජාණන් වහන්සේ ඈත හිටියත් පේනවා. උදේට පිපි සුවඳ හමන රතු නිරුමක් වෙන්නේ. සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වෙන්නේ. සීල් සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ. අන්න බලන් අංගී රස මොනිදුවේ වැඩින්නේ. ඈත බුදුරජාණන් වහන්සේ පේනවා. අර කුටිය ළඟට ගිහිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට මාව පේන්නේ නැද්ද කියලා අර කවුළුවෙන් යාඥා නොකළේ මන්ද? සම්මාදිට්ඨිය නිසා. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ, මම කරපු ඒවා මට විඳවන්න වෙනවා කියන සම්මාදිට්ඨිය. අපේ දෑත් අහසට එසවෙන්නේ ඇයි? මිත්‍යා දිට්ඨිය නිසා. අපි කරපු කියපු ඒවා අපිට විපාක දෙන්නේ නැහැ කියලා හිතන. පරලොව මෙලොව පරලොව කලින් කරපු ඒවා තියෙනවා කියලා විශ්වාස කරන්නේ. මං කුරා කූඹියෙකුට වරදක් කළා නැති මට මෙහෙම වෙන්නේ ඇයි? ඒ වචනේන්නේ පරලොව විශ්වාස කරන්නේ. තවත් ලෝකෙක ඉඳලා ආවා කියලා විශ්වාස කරන්නේ. දෙකන අපේ ජීවිතේ ප්‍රශ්න වලට හේතු මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. 9ට වැඩට යනවා රාජකාරිය, 8ට ගියා කියලා සටහන් කරනවා. ඉතින් ඔය කට්ටිය කරන්නේ ඔය කියලා කියනවා. ඊට පස්සේ කලින් ගෙදර එනවා. රාජකාරිය මඟ හරිනවා. ඉස්කෝලේ වුණත් උගන්වන්න තියෙන වෙලාව මගහැරලා ටියුෂන් එකේ හොඳට උගන්වනවා. සේවාව හරියට කිරීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ. සේවාව හරියට කිරීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ. අපි යම් තැනකට ණය වුණොත් ණය ගෙවන්න එන්න වෙනවමද නැද්ද? එහෙනම් අපි රජයෙන් පඩි අරගෙන ණය වෙන්නේ රජයට නම් කඹරන්න එන්නම වෙනවා. කාට කඹරන්නද? රජයට. අපේ ඇඟේ තියෙන මේ බර සැහැල්ලු කරලා දාන්නේ සම්මා දිට්ඨියෙන්. මිත්‍යා දෘෂ්ටියෙන් අපිව හිර කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේ පංච බලි පුදන්න කියලා කිව්වේ? ඥාති බලේ. ඥාතින්ටවත් ණයක් වෙන්න එපා කිව්වා. සංග්‍රහ කරන්න කිව්වා. ආයෙ ණය ගෙවන්න දෙන්නේ නැහැ. එතකොට කෙලින්ම අසුගතිය. ඇයි බුදුරජාණන් වහන්සේ අතිති බලි ආගන්තුකයන්ට සංග්‍රහ කරන්න කිව්වේ? එයා ණය නැහැ. ආයෙ ණය ගෙවන්න දෙන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ රාජ බලි රාණ්ඩුවට කළ යුතු සේවාව ගෙවිය යුතු බදු හරියට ගෙවන්න කිව්වේ? නැත්තම් ණය වෙනවා. ණය ගෙවන්න දෙන්න වෙනවා. මේ පංච බලි තුලින් මොනවද පංච බලි? ඥාති බලි, අතිති බලි, ඊළඟට රාජ බලි, පුබ්බේ පේත බලි, දේවතා බලි. එතකොට මේ මේ මිනිස්යාගේ සුගතිය පිරිසිදු කරනවා. එතකොට එයා ඊතලයක් වින්දා වගේ කිසිවක නොයලි නොබෙන්දි සුගතිය කරාම යනවා. ඒකයි පංච බලපෙදීම ගැන තියෙන්නේ. මම ඒක කෙටියෙන් විස්තර කළේ දේශනාවල ඒවා විස්තර කරලා තියෙන නිසා. මේ වයිතර රාජ්‍යයට මොනවද උන් ගසා කන විදිහ බැලුවට පස්සේ අපි මේ මොහොතකින් මේ දිය දෝතක් ගතට මොහොතක් හිඳේද? ගෙවන්න වෙනවා. ඒ කියන්නේ සුදුසුකමක් නැතුව සමෘද්ධිය ගත්තක් ගෙවන්න වෙනවා. වෙනවාමයි. මේක සෙල්ලන්නේ. මේ සම්මා දිට්ඨියෙන් තමයි මේ මිනිස්සයාව ඒ පව්කම් වලින් ඇදලා අයින් කරවන්නේ. මෙයා දැන් මට කියන්න
දෙම්මට කියන්න. ඉස්සෙල්ලාම කරන්නේ පාරේ අනේකද පාර හඳුනා ගන්න එකද? ඕන දැන් දෙවෙනි වතාවටත් අහනවා. ඉස්සෙල්ලාම කරන්නේ පාරේ අනේකද පාර හඳුනා ගන්න එකද? තුන්වෙනි වතාවටත් අහනවා. ඉස්සෙල්ලාම කරන්නේ පාරේ අනේකද පාර හඳුනා ගන්න එකද? පාර හඳුනා ගන්න එක ඒක සත්‍යයක්. ඒ නිසා මේ නිර්වාණ මාර්ගයේ පුරුදු කරන්න, තමන් අකුසලයේ මිදෙන්න කුසලයට එන්න ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනනේ. ඒ හඳුනා ගැනීම කරවන්නේ සම්මා දිට්ඨිය. ඒතර එන මෙන්න එනම් මිත්‍යා දෘෂ්ටිය මෙන්න. එතකොට මෙලොව පර අපාය ගැන විස්තර, දිව්‍ය ලෝකය ගැන විස්තර, පින්වල විස්තර, පව්වල විස්තර, ඊළඟට මෙලොව විස්තර, පරලොව විස්තර, අම්මාගේ ගුණ, තාත්තාගේ ගුණ. දැන් සමහර අය මෙලොවක් ගැන විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ අම්මා කෙනෙක් දරුවන්ට කළ යුතු යුතුකම්. දැන් අපි ගත්තෝ සිංහලෝවද සූත්‍රේ අත්ති අයං ලෝකෝ. මේ ලෝකයක් කියලා එකක් තියෙනවා. ඒ නිසා එක එක එකිනෙකාට යුතුකම් ඉෂ්ට කරන්න ඕන. යුතුකම් වලට පහින් ගහලා යන්න බෑ. දරුවන්ට දෙමව්පියන්ට කළ යුතු යුතුකම් තියෙනවා. දෙමව්පියෝ දරුවන්ට කළ යුතු යුතුකම් තියෙනවා. ගුරුවරු ශිෂ්‍යයන්ට කළ යුතු යුතුකම් තියෙනවා. ශිෂ්‍යයෝ දරුවන්ට කළ යුතු යුතුකම් තියෙනවා. මේ මේ ලෝකේ කළ යුතු වැඩ ටිකක් තියෙනවා. ඔයාලට වගකීමක් කියලා එකක් තියෙනවා. ඉස්කෝලේ යන ළමා ලපටින්ද ඉගෙනගෙන අනාගතේ තමන්ගේ ජීවිතේ හදා ගන්න ඕන කියලා මේ ලෝකයක් තියෙනවා. දුවේ පුතේ උඹලා මේ ලෝකේ අතෑරලා නම් මිත්‍යා දෘෂ්ටි ඉන්නේ. මිත්‍යා දෘෂ්ටි. තව කවුරු හරි ඉන්න මේ ධර්මය තමයි හොඳ, ශ්‍රේෂ්ඨ ධර්මය හොඳ, මේ ඉගෙන ගන්න වගේ කිසි වැඩක් නැහැ කියලා බනම අහ 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 ඉන්නවා. බනම අහනවා. මේ එයා දැන් ඕ ලෙවල් වලට පාඩම් කරන්නේ නැහැ, ඒ ලෙවල් වලට පාඩම් කරන්නේ නැහැ කියන්නේ. මෙයාට මේ ලෝකයේ කියන සංඥාව නැහැ. ඇයි දැන් මෙයාට අනාගතේ බුද්ධ ශාසන වෙනුවෙන් කටයුතු කරන්න ගිහියෙක් විදිහට මෙයාට මුදල් ඕන නැද්ද? ඉගෙන ගන්න ඕන නැද්ද? රස්සාවක් කරන්න ඕන නැද්ද? ඊ රස්සාවට පාර හැදෙන්නේ ඕ ලෙවල් පාස් වෙන්න ඕන, ඒ ලෙවල් පාස් වෙන්න ඕන. එහෙම නැත්නම් එයා යම්කිසි පාඨමාලාවක් හදාරන්න ඕන. ඒව සංඥාවක් නැහැ. උදේටත් බන, දවල්ටත් බන, හන්දෑවටත් බන. ඉදිරි කවුරු එයා අහනවා, ඇයි බණහන එක වැරදිද? බණහන එක පවුද? බණහන එක පවු නැහැ. බණහන එක පින්. මේ ලෝකේ අතෑරපු එක මිත්‍යා දෘෂ්ටිය. මේ ලෝකේ අතෑරපු එක මිත්‍යා දෘෂ්ටිය. ඉතින් මේ ඔක්කොම කරගන්න ඕන. මෙයව සුද්ධ කරවනවා මේ සම්මා දිට්ඨිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද පින්වත් මහණෙනි සම්මා දිට්ඨිය. ওই මිත්‍යා දෘෂ්ටියනි විස්තර කෙලේ සම්මා දිට්ඨිය. කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියම් පහම් භික්ඛවේ ද්වයං වදාමේ. සම්මා දිට්ඨි දෙකක් තියෙනවා. සම්මා දිට්ඨි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුණ්‍ය භාගයා උපදි වේපක්කා. එක සම්මා දිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිතයි, කෙලෙස් තියෙනවා. හැබැයි ගොඩාක් පිං උපද්දවනවා. එයාගේ අතින් ගොඩාක් පිං කරවනවා ඒ සම්මා දිට්ඨිය. උපදි වේපක්කා, ඒ මේ සසරට බරව තියෙනවා. අත්තිභික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. එක සම්මා දිට්ඨියක් තියෙනවා ආර්යයි, ආශ්‍රව රහිතයි, ලෝකෙන් ඈතර කරවනවා මාර්ග අංගය. ඒක කෙලින්ම ආර්ය ශ්‍රැංග මාර්ගය. පින් වැඩෙන සම්මා දිට්ඨියකුත් තියෙනවා, නිවනට ලං වෙන සම්මා දිට්ඨියකුත් තියෙනවා. පැහැදිලිද? සම්මා දිට්ඨි කීයක් තියෙනවද? දෙකක්. එකක් ආශ්‍රව සහිත පින් වැඩෙන සම්මා දිට්ඨිය.
අනිත්‍යක ආර්ය වූ ලෝකෝත්තර වූ මාර්ග අංගයක් විදිහට මේ නිවනටම තියෙන සම්මාදිට්ඨියත් තියෙනවා. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨිය සාසව පුණ්‍ය භාගිය උපදිවේ පක්ඛා. මේ පින් සහිත පුණ්‍ය විපාක පුණ්‍ය පක්ෂයට බය මේ බර ආශ්‍රව සහිත මේ සම්මාදිට්ඨිය මොකද්ද? ඒ තමයි අත්ති දින්නන් දීමේ විපාක ඇත. දන් දීමේ විපාක ඇත. අත්තිට්ඨං පුද පූජාවල විපාක ඇත. මේකෙන් පින් වැඩෙනවා, පින් කරවනවා. මේක සම්මාදිට්ඨිය. එහෙනම් චෛත්‍ය වන්දනා, බෝධි වන්දනා, බුද්ධ පූජා, අරහන්ත පූජා, මේ පූජාවේ විපාක ඇත. මේක සම්මා දිට්ඨියටයි තික. දැන් ඔන්න අර පින්කන් ටික දැන් දාගන්න පුළුවන් නේද මේකට? සම්මා දිට්ඨිය. පින් වැඩෙනවා. හැබැයි ඒක නිවන් මාර්ගේ නෙවෙයි. ඒ කියන්නේ නිවනට ලං වෙච්ච එකක් නෙවෙයි යෝග. පින් වැඩෙනවා, මෙයා පවෙන් වළක්වනවා. ගොඩා මෙයා පුණ්‍ය පක්ෂයට බර කරනවා මේ සම්මා දිට්ඨිය. අත්තිට්ඨං පුද පූජා විපාක ඇත. අත්තිහුතං සේවා වත්පිළිවෙත් කිරීමේ විපාක ඇත. ගුරු වෘතියේ රජේ රස්සා කිරීමේ හරියට කරනවා. පස්සේ හිතට චෝදනා නැති වෙන විදිහට. ඊළඟට තමයි මං කිව්වේ තරුණ සභාව. තාවතින් සයාන්ත්‍රා තරුණ බෞද්ධ සංගම් සේවා වත්පිළිවෙත් විපාක තියෙනවා. මරණාධාර සමිති ඒ මිනිසුන්ට සේවය කිරීම පිණිස තියෙනවා. සේවාවත් පිළිවෙත්, අතුපතු ගෑව, දායක සභාව, එක් අවංගව කළොත් වත් පිළිවෙත් කිරීමේ සේවාව කිරීමේ විපාක ඇත. සම්මාදිට්ඨියටයි. ඒ කියන්නේ මේකෙන් තමන්ද සම්මාදිට්ඨියනේ. එතකොට තමන් තනතුරෙන් අයින් වුණත්, අලුත් කමිටියක් පත් වුණත්, අලුත් යෝන් සභාවක් පත් වුණත්, තමන් කරපු කාලේ සේවය අවංකව කළා සතුටින් විසිර ගියා. පසුතැවෙන්න දෙයක් තියෙනවා නම්, දුකක් තියෙනවා නම්, සම්මාදිට්ඨියෙන් දුක උපද්දවයිද සතුට උපද්දවයිද? සතුට උපද්දවන. සතුට උපද්දවන සම්මාදිට්ඨිය. එහෙනම් තමන් සේවාවත් පිළිවෙත් කරලා අවසානයේ දුකකින් නම් හැඩූ කඳුලක් නම් චිත්තට වද දෙන දෙයක් නම් ඉතුරු වෙන්නේ. ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ මොකේද? දෘෂ්ටි. එයාගේ අදහසේ තමයි ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ. ඊට පස්සේ අත්ති සුකට දුක්ඛටානම් කම්මානම් පලං විපාකෝ. පිම්ප මම මේක වැඩිපුර විස්තර කරන්නේ ඔයාලම කිව්වා මේ නිවන් මාර්ගයේ දියුණු කරන්න නම් පළමුවෙන්ම වැඩිපුරම දැනගත යුතු කාරණා මොකක් කියලාද? සම්මා දිට්ඨිය. ඒකයි මේ විස්තර කරන්නේ. අත්ති සුකට දුක්ඛටානම් කම්මානම් පලං විපාකෝ. හොඳ නරක කර්මවල විපාක තියෙනවා. මම ওই චූටි දූල පුතාලට ওই පොඩි ළමයිගේ මිත්‍යා දෘෂ්ටිය වැඩ කරන හැටි කියලා දෙන්නම්. බොහෝ ඈත අතීතේ එක්තරා ගමක හිටපු පොඩි දරුවෙක් වැලි වලින් වැලි ගොඩක් ගහලා වැලි චෛත්‍ය කදලා ඒ වැලි චෛත්‍යයට මල් පූජා කළා, වන්දනා කළා. සෙල්ලම් කරන චූටි ළමයි ටිකට එන්න කියලා වාඩුවෙන් ඉන්නලා දැන් උඹලා හාමුදුරුවරු කියලා කොළපතවල් කඩලා දීලා වැලි වලින් දානේ බෙදනවා. මේ පොඩි ළමයා මෙයන් පස්සේ කාලේ මැරිලා ගිහිල්ලා ලංකාවේ ඉපදුනා කාංකවන්න තිස්ස. කවුද? කාවන්තිස්ස රජ්ජුරෝ. වැලි සෑයක් හදපෝ හේතු සම්පත්තිය මුල් කරගෙන සේරුවිල සෑය හැදුවා. සෙල්ලම් කරන ළමයිට සෙල්ලම් බත් දාන විදිහට පූජා කරපු චේතනාව මුල් කරගෙන රහතුන්ට දම් බෙදුවා.
චූටි ළමයි සෙල්ලමට කරන දේ අනාගතේ විපාකයක් පිණිස එනවද නැද්ද? අත්ති සුකට දුක්කට අනං කම්මනම් පලං විපාකෝ. සෙල්ලමට පොඩි උන් කරන්නේ වෙඩි තියෙන එක නම්, සෙල්ලමට පොඩි ළමයි කරන්නේ ගේම් වලින් මිනි මරණ එක නම්, යුද්ධ නම් කර්මයක් සකස් වෙනවා. ගේම් එකට වෙඩි තියෙන කන්නම් කරන්නේ, මිනිස්සු මරණ කන්නම් කරන්නේ, සතුරු මරණ කන්නම් කරන්නේ, චේතනාව පහළ වෙන්නේ මොහු මරනවා කියන තැන. චේතනාව ඇත්තටම ප්‍රාණියෙක් මැරෙන්නේ නැති නිසා ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි හිංසා සංකල්පනාව කියන එක හිතේ හට ගන්න එකක්. උපනෝපන් ජීවිතේ ලෙඩ වැඩි වෙ උපදිනවා. ලෙඩ වැඩි. නිතර ලෙඩ වෙනවා. කොහොමද ගේම් වලින් වෙන දේ දැක්කද? කාම සංකල්පනත් එහෙමයි. දැන් මේ සම්මාදිටින්නේ මේ මාර්ගංග ප්‍රගුණ කරවන්න. කාමය එයා භුක්ති විඳිනවා. ෆෝන් එකෙන් හරි කතාවෙන් හරි කාමයේ භුක්ති විඳිනවා. ඇත්තට මෙතන ප්‍රාණියෙක් නැති නිසා වැරදි කාම සේවනයේ නොවන බව හැබෑව. දෝෂණයක් අපචාරයක් නොවන බව හැබෑව. මනසින් කාම සංකල්පනා. මනසින් කාම සංකල්පනාව යෙදුණා. එතකොට මේ ලෝකේ කාමයේ විසින් යම් දුකක් උපද්දවනවාද? එයායි දුකී උරුමකාරයෙක් වෙනවා. ඉතින් මේ විදිහට තමයි යන්නේ. ව්‍යාපාද සංකල්පන. තරහසිත, නපුරුසිත, මෛත්‍රිය කියන එක හිතෙන් වඩන්නේ. හිතෙන් මෛත්‍රිය භාවනා කිරීමේ පුණ්‍ය විපාක තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. නායසරයක් අහනවා. හිතෙන් කටින් කියන්නේ නැතුව හිතෙන් මෛත්‍රිය වැඩිමෙන් පුණ්‍ය විපාක තියෙනවද නැද්ද? කටින් කියුවේ නැති වුණාට, අතට පොළු ගත්තේ නැති වුණාට, ගහපියව් බැනපියව් මරපියව් උන්ට ඔහුම වෙලා මන්දි කියලා හිතෙන් විතර්ක කරනකොට ඒ ව්‍යාපාද විතර්කෙන් ඔහුට අකුසල රැස් කරවනවා. ලස්සනට ඔය අකුසල් ටික රැස් කරවන්න ටීවී එක නැමැති පෙට්ටියක් තියෙනවා. කොල්ල කුරුට්ටන්ට ෆෝන් එක නැමැති පෙට්ටියක් තියෙනවා. පැහැදිලිද? දෙකද පිම්පව් ගැන තියෙන. එතකොට ඒවා අපි ඉගෙන ගන්න ඕන. ඉස්සල්ලාම මේකෙන් මිදෙනවද? තමන් කරන වැඩ තමන්ගේ වැරදි නතර කරනවද නැද්ද කියන එක දෙවෙනි දැනට දාමු. ඉස්සෙල්ලම මේ පාර හරිද වැරදි කියන තැනට එන්න ඕන. දැන් අපිට පාර වැරදිලා කියලා කෙනෙකුට තේරෙනවා. හැබැයි තේරිලා තියෙන්නේ වැරදි පාරේ. හැබැයි තේරුණා. එතකොට නේද හරවා ගන්න පුළුවන්. මං කියන එක තේරෙනවා. දෙමන් හන්දියකට ආවා. හරි පාරට දාන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන නේද? තවම මෙයා ඉන්නේ නතර කරලා. තවම හරි පාරට දාලා නැහැ. තීරුම් ගතට පස්සේ හරි පාරට දාන්න. දුවේ පුතේ, පින්වතුනි, ඔයාලා කරන දේ හරිද වැරදිද, ඔයාලා ඉන්නේ සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද කියලා ඉස්සලා ඉගෙන ගන්න. ඊට පස්සේ ප්‍රගුණ කරන්න. හැබැයි මේකේ වෙනම ක්‍රමයකුත් වෙනවා. කියන්නේ දැන් අපි පියවර විදිහට මේක කළා, ඊළඟට මේක කරන්න කියලා කිව්වට පියවරක් වෙනවා. ඒක අපි ඉගෙන ගමු මේ සූත්‍රේ. ඉතින් පින්වතුනි, අත්ති සුකට දුක්කට අනං කම්මනම් පලං විපාකෝ. අත්ති අයන් ලෝකෝ, මේ ලෝකයක් කියලා එකක් තියෙනවා. අත්ති අයන් ලෝකෝ කියලා මේ ලෝකයක් කියලා. දැන් සමහර අය ධර්ම ඉගෙන ගත්තට පස්සේ කන කර පාවිච්චි කරන්නේ නැහැ. හොඳට ඇඳලා ඉන්නේ නැහැ. කොල්ල හොඳට ලස්සනට කොණ්ඩේ කපලා ඩීසන් පිටේ ඉන්නේ නැහැ. ඇයි? මොන්ට මෙලොවක් මතක නැහැ. මට බනහන කොල්ලෙක් හම්බ වුණා. මේ ඒ කොල්ල මේ කිල්ල වන්දන කලිසමක් ඇඳගෙන. මං හෝ පුතා මේ කිල්ල වන්දන එකක්ද? නෑ, මේක සැහැල්ලුයි කිව්වා. අත්ති අයං ලෝකෝ,
මේ ලෝකෙ කොල්ලෝ අඳින ඇඳුම් වෙනම තියෙනවා කියලා පිළිගන්නේ. කෙල්ලෝ අඳින ඇඳුම් වෙනම තියෙනවා කියලා පිළිගන්නේ. එයා හිතෙන් දාන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඒක. කොල්ලෙක් ඉන්න ඕන සිස්ටම් එකක් තියෙනවා. කෙල්ලෙක් ඉන්න ඕන විදිහක් තියෙනවා. අම්මල තාත්තල ඉන්න ඕන විදිහක් තියෙනවා. ඒක අති අයන් ලෝකෝ. මේ ලෝකේ ක්‍රමයක් ඒක. සංස්කෘතිය පිළිගන්නවා. ඒක අති අයන් ලෝකෝ. සංස්කෘතිය ඊළඟට පරම්පරාවෙන් එන ආචාර විදි. අති අයන් ලෝකෝ. ඒ කාලේ විසාකා මිනිස්සු මැරුණාට පස්සේ කොණ්ඩේ තෙමා ගන්න විසාකා කොණ්ඩේ තෙමා ගත්තා. ඒක විසාකාගේ සම්මාදිට්ඨිය චාරිත්‍ර. පැහැදිලිද මං කියන එක? මේ අපි කට්ටි අපි අය බණ අහපු ගමන් මොකද්ද වෙනවනේ? ඒක තේරුම් බේරුම් කරගන්න බැරුව යනවා. ඉතින් හරි ප්‍රශ්න. ඉතින් අපි හරියට කියලා දෙනවා මේක. ඇත්තටම මේ පිරිසිදුව ධර්මයේ දේශනා කරනවා. ඒකේ සැකයක් නැහැ. මේ සම්මා දිට්ඨි මාර්ගංග ගන්නකොට මේ දසවස්තුක සම්මා දිට්ඨියට මේ සියලුම දේශනා කොටස් කරන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටි මේ මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරයෙන් කවදාවත් මිත්‍යා දෘෂ්ටි සමාදන් කරවලා නැහැ. මිත්‍යා දෘෂ්ටි සමාදන් කරවලා නැහැ. ඔන්න දැන් සමහර අය ඉන්නවා මම නැකත් බලන්නේ කේන්ද්‍ර නිමිති නැහැ. නැකත් කේන්ද්‍ර නිමිති නැහැ. දැන් ගියක් හදන්න යනවා බාසුන්නේ කියනවා නැකත ඕන. නැකතක් ඕන නැත්නම් උළුව උපන්නේන්න නැකතක් ඕන. ඒත් මෙයා කියනවා මං ඒවා පිළිගන්නේ. ඒකට බාසුන්නේ එකඟ වුණොත් හරි. එතකොට හරි. බාසුන්නේ කියන ඕනමයි කියලා. එතකොට එයා සම්මා දිට්ඨියෙන් ඒ වෙලාවට උපකාරයක් ගන්න ඕන. ඒ තමයි අත්‍ය අයන් ලෝකෝ. මේ ලෝකේ මිනිස්සු වැඩ කරන සිස්ටම් එකක් තියෙනවා කියලා. පැහැදිලිද මං කියන්නේ? එතකොට එයා තමන්ගේ ගැන නෙවෙයි අරය ගැන හිතලා එයා කියන ඔයා එහෙනම් ඒකට සුදුසු ක්‍රමයක් බලලා කියන්න අපි ඒකට එකඟ වෙනවා කියලා. නැත්තම් අර්බුද හැදෙනවා. නැත්තම් අර්බුද හැදෙනවා. ඉතින් මේ එකක් දෙකක් ඔය මම විස්තර කළේ. ඉතින් ඊළඟට අපි කියමු ඕන කවුරු හරි කියන්නේ දේවාලයකට පූජා වට්ටියක් කරගෙන බහිනව වගේ නක් කරන්න එපා. දීමේ විපාක නැද්ද? මේ පිටිපස්සට උගස් කෑල්ලක් විසික කලක් කාපන් කියලා විපාක නැද්ද? තියෙනවා. ඒ නිසා යමන් දීමේ විපාක තියෙනවා. ඒ නිසා අන්නයිට දීමට ගරහන්නේ නැහැ. අසරණයෙකුට දීමට ගරහන්නේ නැහැ. ඉංගන කෙනෙකුට යමක් දුන්නොත් යාචකයෙකුට යමක් උන්ට දෙන්න පවුන් ඇන්දවට බොනවා. ඔය බොරුව කරන්නේ රජේ රස්සාකාරයෙකුට වැඩි උන් හම්බ කරනවා කියලා කියනවා. දුස්සීල කෙනෙකුට දීමේ ආනිසංස කීයක් තියෙනවද විපාක? 1000ක් තියෙනවා. ඉතින් අපි කියමු රුපියලක් දුන්නොත් අවම 1000ක්වත් හම්බ වෙනවා. දීමේ විපාක තියෙනවා. අර වචන ටික ඔක්කොම අරයාගෙන් පිට වෙන්නේ. එයා හිතන්නේ යා නෝනක් අරයි කියලා. නෝන නෙවෙයි මිත්‍යා දෘෂ්ටි. කෙනා අඳුර ගන්න ඕන. නමුත් දීමට ගරහන්න හොඳ නැහැ. දුස්සීල කෙනෙකුට දීමේ විපාක තියෙනවා. සතෙකුට උනත් දීමේ විපාක තියෙනවා. සමහර සංඝයාට දන් දෙන්නේ නැහැ. ඔය අනාථ නිවාස අසරණ ළමයි අයට දෙනවා. කියනවා චෛත්‍ය වලට පූජාවල් තියන්න එපා ගෙවල් හදලා දීපල්ලා කියලා. එතකොට අසරණයිට ගෙවල් හදලා දීපන් කියන එකේ වරදක් නැහැ. මේ චෛත්‍යයට පූජා කරන්න එපා කියන එකේ වරදක් තියෙනවා. පොද පූජාවේ විපාක නැහැ කියන තැනට එනවා. ඒ කෙනා අපි කියමු උහිට වැඩි සංඝයාට සාංගික දානේ විපාක වැඩි. ඔය මේ නිවාස වලට දන් දෙන්න එපා සාංගික දාන දීපල්ලා. ඒ ප්‍රකාශේ වැරදි. දීමේ විපාක තියෙනවා. තමන් පැහැදුන තැනට දෙන්න ඕන. හැබැයි මහත්ඵල මානිසංස ලැබෙන්නේ වෙන එකක්. මහත්ඵල මානිසංස ලැබෙන එක වෙන එකක්.
ඔයාලා ගෙදර මල් නැති ගහක් තියෙනවා. ගොඩක් මල් සුවඳ මල් එන ගහක් තියෙනවා. ඔයාලා වැඩිපුරම උපස්ථාන කරන්නේ කොයි ගහටද? ඈ? උපස්ථාන වතුරවත් දාන්නේ නැද්ද? මල් වැඩිපුර එන ගහට. ඇයි ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා? ඒ වගේ මහත් ඵල බව සිහි කරලා එයා උතුම් තැනට දන් දෙනවා. ඒක තමන්ගේ නුවණට අයිති එකක්. නමුත් දීමේ විපාක තියෙනවා. කාටවත් දෙන එකට ගරහන්න හොඳ නැහැ. ඊට පස්සේ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ, පරලෝ විශ්වාස කරන්න ඕන. අත්ති මාතා අත්ති පිතා, අම්මා තාත්තා විශ්වාස කරන්න ඕන. මේ අම්මා මේ තාත්තා එකයි මං කිය යුතුට. අම්මට ගෞරවයෙන් කතා කරන එක, තාත්තට ගෞරවයෙන් කතා කරන එක, දෙමව්පියොත් එක්ක ඝනදෙනු කූට ඝනදෙනු වල නොයදෙන එක, ඒවා සම්මා දිට්ඨියෙන් එන්නේ. අම්මා විශේෂයි තාත්තා විශේෂයි. ඊට පස්සේ ඊළඟ තව සමහර ඉන්නවා අම්මට සල්ලි දීලා එදා දොන්නකෝ ණය ඒකෝ ඒකෙන්න ඉල්ලනවා අය. ඉතින් අම්මා ඉල්ලුවොත් එහෙම උඹට කිරි දීපේ ආපහු දියන් කියලා. එක අම්මා කෙනෙක් මට يعني ඒක පුතා කිව්වේ. ඒ අම්මා පුතත් එක ගොඩාක් වෛරයට කියලා තියෙනවා, මං උඹ හදවා හැදුවා, මං උඹ වෙනුවෙන් මාංශ උනේ එකට මම ගණන් හැදුවොත් ලක්ෂ 12ක් විතර ගිහිල්ලා තියෙනවා දියන් ඒ සල්ලි කිය. ඇත්තට මේ පුතා දීලා ලක්ෂ 12. මේක කිව්වා ඒ අම්මව සංසිඳවන්න ඒක කළේ ස්වාමීන් වහන්සේ කියලා පුතා බණහන කෙනෙක්. නමුත් අම්මට අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ, අම්මා කෙනෙක් මේ ලෝකේ දරුවන්ට කළ යුතු යුතුකම් තියෙනවා කියන මේ සම්මා දිට්ඨියට තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඒකයි ගණන් නෙලව හදන්නේ. මේ ලෝකේ ඔහොම දේවලුත් වෙනවා. ඊට පස්සේ අත්ති මා මාතා අත්ති පිතා අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අති සත්තා ඕපපාතිකා, නිරය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝක අසුර ලෝක භූත ලෝක දේව ලෝක ඕපපාතික සත්‍යය පිළිගන්නවා. ඒ නිසා තමයි අමනුෂ්‍යයන් ගැන විස්තර, ප්‍රේතයන් ගැන, භූතයන් ගැන, නිරය ගැන, දිව්‍ය ලෝකෙ ගැන විස්තර අහන්න ඕනේ. එකෙන් සම්මාදිට්ඨිය ඇති වෙනවා. එකෙන් බය වෙනවා නම්, ඒ කියන්නේ අමුතු බයක් වගේ ඇවිල්ලා গুপ্ত වෙනවා නම් ඒක එයාගේ නොවනේ ප්‍රශ්නය. මේකෙන් තියෙන්නේ අර මෙලෝ පරලෝ විශ්වාසය හැදෙන්න ඕන. ඊට පස්සේ අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මාගත සම්මා පටිපන්න ඒ ඉමංච ලෝකම් පරංච ලෝකං සයන් අභිඤ්ඤා සංචිකත්වා පවයේ දෙන්ති. මෙලෝ පරලෝ අවබෝධ කරපු යහපත් මාර්ගයේ ගමන් කරපු පිළිපන් උතුම් සමන බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා පිළිගන්නවා. අයම් භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුණ්‍ය භාගයා උපදි වේපක්කා. මේ තමයි සම්මා දිට්ඨි උපදි සහිත ඊළඟට ආශ්‍රව සහිත පින් කරවන, පිනට බර කරවන සම්මා දිට්ඨිය. බලමු ඊළඟ සම්මා දිට්ඨිය මොකද්ද කියලා. දැන් අපිට හරියටම ඕන සම්මාදිට්ඨියත් එපේ. දැන් මේක අහනකොට කෙනෙකුට හිතේ මේක සසරේ යන්න තියෙන්නේ. අපිට ඉක්මනට නිවන් දකින්නයි ඕනන්නේ. අපිට සසරේ යන්නේව එපා. පින් කළොත් සසරේ යනවා ඒව එපා අපිට. අපිට ඕනේ ඉක්මනට නිවන් දකින්න කියලා කෙනෙකුට හිතෙනවා නම් ඔන්න දැන් බලමු ඊළඟ සම්මාදිට්ඨිය. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. ආර්ය වූ ආශ්‍රව රහිත ලෝකයෙන් එතර කරවන මාර්ග අංගයක් විදිහට තියෙන සම්මාදිට්ඨිය මොකද්ද? යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස, ආර්ය සිතක් තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනාගේ මේ දුක, මේ දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධ, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන මාර්ගය, ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනාගේ
අනාසව චිත්තස්සර කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව දුරු කරපු කෙනාගේ අරියමංග සමංගිනෝ අරියමංගම් භවයතෝ ආර්යෂ්ටාංග මාර්ගයෙන් යුක්ත ආර්යෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාගේ පඤ්ඤා යම් ප්‍රඥාවක් ඇද්ද පඤ්ඤේන්ද්‍රියං ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද පඤ්ඤා බලං ප්‍රඥා බලයක් ඇද්ද ධම්මවිචය සම්බොජ්ජංගා ධම්මවිචය සම්බොජ්ජංගයක් ඇද්ද මූලික ආර්යෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි මග්ගංගං සම්මා දිට්ඨි මාර්ගංගයක් ඇද්ද අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසව ලෝකෝත්තර මග්ගංගා සෝවාන් මුණ කෙනාගේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය එහෙනම් සෝවාන් වෙනකල් තියෙන්නේ මොකද්ද ලෞකික සම්මා දිට්ඨිය කරු පුණ්‍යම මෙතන අපි ලෞකික කියලා අපි ව්‍යවහාරයේ දෙනවා ලෞකික ලෝකෝත්තර කියලා නමුත් මෙතන ලෞකික කියන වචනේ නෙමෙයි පුණ්‍ය භාගී සම්මා දිට්ඨිය එහෙනම් මිත්‍යා දෘෂ්ටිය බැහැර කරපු කෙනාට ඊළඟට එන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියද ලෞකික සම්මා දිට්ඨියද එහෙනම් ලෞකික සම්මා දිට්ඨිය පන්නන්න විදිහක් නැහැ කියන්නේ පින්පව් පිනත් එපා කියලා යන්න පුළුවන් නිවනක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මාර්යාට මට පිනින් වැඩක් නැහැ කිව්වේ දසපාරමිතා ඔක්කොම පුරලා ඉවර වෙලා. කියන්නේ ආයෙ කරන්න පින නැහැ. සියලු පින්ම කරලා ඉවරයි. සියලු පින්ම කරලා ඉවරයි. ඕ ලෙවල් විභාගේ සම්පූර්ණයෙන් ලියලා ඒ සෑම විෂයකටම 100%ක්ම ලකුණු ගත්ත කෙනාට ආය ඕ ලෙවල් කියලා එකක් ලියන්න තියෙනවද මම ළමයිට තේරෙන්න ඔය කිව්වේ පිනේ සම්පූර්ණ පිනෙන් පාරමිතාවකටපත් උන දස පාරමිතාවටපත් උන බුදුරජාණන් වහන්සේ පිනේ පා කියලා කිව්වෝ මේ ශ්‍රාවකයා පිනට ගරහලා බුදුරජාණන් වහන්සේම වදාලා මා භික්කවේ පුඤ්ඤානම් බායෙත් පිනට බය වෙන්න එපා. සාමේ ලෞකික සම්මා දිට්ඨියට ගරහලා ලෝකෝත්තර සම්මා දිට්ඨියකට යන්න බෑ. නිවන් දකින කෙනාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාගේ ඉස්සලාම ඇති වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය. පින්පව් විශ්වාස කරනවා, මෙලෝ පලලෝ විශ්වාස කරනවා, අම්මා තාත්තා විශ්වාස කරනවා. කියන්නේ විශ්වාස කරනවා කියන්නේ ඒ දෙන්න විශේෂයි කියලා. අම්මා විශේෂයි තාත්තා විශේෂයි. අම්මගේ ගතිගුණ හොයන්නේ නැහැ. අම්මා හොඳ ගෑනු කෙනෙක්ද නරක ගෑනු කෙනෙක්ද? තාත්තා පන්සිල් රකින්නවද නැද්ද? අම්මා පන්සිල් රකින්නවද නැද්ද කියලා මේ දරුවන් දෙමව්පියන්ගේ සීලය හොයන්න, දෙමව්පියන්ගේ චරිතය හොයන්න සම්මා දිට්ඨියෙන් අනුබල දෙන්නේ. එයා ලෝකෙට තමන්ගේ අම්මා පන්සිල් රකින්නේ නැති දුස්සීල ගෑනු කෙනෙක් නා තමන්ගේ තාත්තා පන්සිල් රකින්නේ නැති දුස්සීල පිරිමි කෙනෙක් නා ඒක සමාජයට තියෙයි ඒ උනාට ඒ අම්මා ඒ උනාට ඒ තාත්තා පොළොව පලාගෙන ගිය සුප්පබුද්ධ රජුරෝ යසෝදරාගේ තාත්තා අම්මා තාත්තා කියලා ඉන්නවා පැහැදිලිද මං කියන්නේ සද දෙමව්පියන්ගේ චරිත හොය හොයා අපි ඒ අයට උපස්ථාන කරද්දී අපිට ගුණ කියලා පින් දෙනවද ඒව හොය හොයා මේව කරන්නේ නැහැ ඒ නිසා පින්වතුනි මේ දෙමව්පියන් ගැන ඇති වෙන හැඟීම මේ දෙන්න විශේෂයි කියලා අම්මයි තාත්තයි දෙන්න අඹු සැමියෝ එතකොට ඒ දෙන්න ගහමරා ගන්න පුළුවන් නමුත් ඒකට මැදට පැනලා අම්මා තාත්තට බයින විදිහට දරුවන් අයිතියන්නේ සම්මා දිට්ඨියෙන් වැට බඳිනවා ඔකට සම්මා දිට්ඨිය නැත්තම් වැටක් නැහැ මැදට පයින්න පුළුවන් මං කියනව තේරෙනවද මේ සම්මා දිට්ඨියෙන් හරි පුදුම එකක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දැන් සම්මා දිට්ඨියනේ සෝ මිච්ඡා දිට්ඨිය පහනාය වායමති සම්මා දිට්ඨිය උපසම්පදාය
ඔන්න දැන් මෙයාට සම්මාදිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි තේරුණකොට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න සම්මාදිට්ඨිය උපද්දවා ගන්න මෙයා මහන්සි වෙනවා. මහන්සි වෙනවද නැද්ද? මහන්සි වෙනවා. ස්වාස හෝති සම්මා වායාමෝ. ඒක තමයි යාගේ සම්මා වායාම. සතෝ සම්මාදිට්ඨින් උපසම්පජ්ජ විහෙරති. සතෝ මිත්‍යාදිට්ඨින් පජහති. සිහියෙන් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා, සිහියෙන් සම්මාදිට්ඨිය වඩනවා. සාස හෝති සම්මා සති. ඒක සම්මා සතිය. ඉතිස්සිමේ තයෝ ධම්මා සම්මාදිට්ඨින් අනුපරිධාවති අනුපරිවත්තති. මෙන්න මේ තුන එකට කැරකෙනවා. එකට තියෙනවා, එකට කැරකෙනවා. මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. පැහැදිලිද? ତୁର මේ සම්මා දිට්ඨිය කියන තැන මාර්ගංග තුනක් වැඩෙනවා නම් දැන් සම්මා දිට්ඨි පිටලා තව තියෙන්නේ පහක් දිනු කරගන්න. ඔන්න මූලික තැන. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ සම්මා දිට්ඨිය. වෙලාව හැටියට විස්තර කළේ. ඉතින් පින්වතුනි, මේ සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයා තුල අකුසල් උපදින්න, උපනෝපං අකුසල් උපදින්න, උපං අකුසල් වඩා වර්ධනය වෙන්න බුදු ඇසින් වෙන දෙයක් දකින්නේ නැහැ කිව්වා. මිත්‍යා දෘෂ්ටිය තරම්. දුවේ පුතේ පින්වතුනි, ඔයාලගේ හිතේ අකුසල් උපදිනවා නම් කලින් හටගත්තේ නැති. ඔයාලට හටගෙන තියෙන අකුසල් තව තව වැඩි වෙනවා නම් බුදු ඇසින් ඔකට එකම එක දෙයයි හේතුවක් විදිහට දැක්කේ, මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. නූපං අකුසල් යට යන්නත්, ඒ කියන්නේ නූපං අකුසල් ඉපදෙන්නේ නැහැ, උපං අකුසල් යට යන්නත් වෙන එකම එක හේතුවක්වත් බුදු ඇසින් දකින්නේ නැහැ කිව්වා. සම්මා දිට්ඨිය තරම්. එහෙනම් අකුසල් වලින් බැටකන පින්මතුනේ, ඔය අකුසල් වලින් දුර වෙන්න නම් සම්මා දිට්ඨිය කියන එක පුරුදු කරන්න ඕන, ඉගෙන ගන්න ඕන, හොයන්න ඕන, තේරුම් ගන්න ඕන. තව මේක විස්තර කරගන්න ඔයාලා කියවන්න මහාචත්තාරිසක සූත්‍රේ, ප්‍රේතවත් විමානවත් කියවන්න, පින්පව් ගැන කියවන්න, කර්ම විපාක ගැන ඉගෙන ගන්න, අම්මගේ ගුණ තාත්තගේ ගුණ ඉගෙන ගන්න, මෙලෝ පරලෝ ඉගෙන ගන්න, හොඳ නරක කර්මවල විපාක ඉගෙන ගන්න, බුදුවරුන්ගේ බුදු ගුණ ඉගෙන ගන්න. ඒ ඔක්කොම සම්මා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේ වදාලා, සත්වයේ සුගතියේ උපදින්න මේ හේතුව තරම් වෙන කිසිම හේතුවක් දකින්නේ නැහැ කිව්වා. සම්මා දිට්ඨිය තරම්. කෙනෙක් දෙව්ලොව උපදින්න වෙන කිසිම හේතුවක් දකින්නේ නැහැ කිව්වා. මෙතරම් ප්‍රබල සම්මා දිට්ඨිය තරම්. කෙනෙක් සතර අපායේ උපදින්න මෙතරම් ප්‍රබල හේතුවක් දකින්නේ නැහැ කිව්වා. මිත්‍යා දෘෂ්ටිය තරම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු කෙනා යම් කයින් වචනයක්, කයින් ක්‍රියාවක් කළත්, වචනෙන් ක්‍රියාවක් කළත්, මනසින් ක්‍රියාවක් කළත්, චේතනාවක් කළත්, ප්‍රාර්ථනාවක් කළත්, චිත්ත පණිදියාවක් ඇති කළත්, ඔහුගේ යම් සංස්කාරයක් තිබ්බත්, සබ්බේතේ ධම්මා අනිත්‍යා අකන්තා අමනාපා අහිතාය දුක්ඛාය සංවත්තති. මිත්‍යා දෘෂ්ටියෙන් යුතු කෙනා කරන කියන හිතන පතන හැම දෙයකින්ම දුකම උරුම වෙනවා. සම්මා දිට්ඨියෙන් යුතු කෙනා කියන කරන හිතන පතන ප්‍රාර්ථනා කරන හැම දෙයකින්ම සැපම උරුම වෙනවා. බුදු ඇසින් වෙන දෙයක් දකින්නේ නැහැ කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා, කොහොඹ පැලේ කොයි ලෝකේ හිටෙව්වත් තිත්ත තිත්තමයි කිව්වා. මිත්‍යා දෘෂ්ටික කෙනා මොනවා කළත් දුක දුකමයි කිව්වා. විපාකේ විදිහට හැදෙන්නේ. මිදි පැලේ කොයි රටේ හිටෙව්වත් ප්‍රණීතයි ප්‍රණීතයි කිව්වා.
සම්මා දිට්ඨියෙන් යුතු කෙනා කිව්වත් කෙරුවත් හිතුවත් පැතුවත් ඉෂ්ඨකාන්ත මනාප විපාකම හැදෙනවා කියලා. මේ ලෝකේ සම්මා දිට්ඨිය කොයිතරම් ශ්‍රේෂ්ඨයිද? සම්මා දිට්ඨිය පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝ දෙනාට අහිත පිණිස, දුක පිණිස, අපහසුව පිණිස, අවැඩ පිණිස කෙනෙක් උපදිනවා නම් මිත්‍යා දෘෂ්ටිකයාගේ උපදීම තරම් දෙයක් නැහැ කියලා. මේ ලෝකේට හිත පිණිස, සුවය පිණිස, යහපත පිණිස කෙනෙක් උපදිනවා නම් සම්මා දිට්ඨික කෙනෙක්ගේ උපත තරම් දෙයක් නැහැ කියලා. ඔන්න දරුවම් පතන අම්මාවරුනේ, පියවරුනේ, පතන්ද කොයි වගේ දරුවෙක්ද? සම්මා දිට්ඨියෙන් යුතු දරුවෙක්. එයන් දුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්. සම්මා දිට්ඨි ඒ පවුලටම යහපතක්, ඒ ගමටම යහපතක්, ඒ රටටම යහපතක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ වැරදි අතරින් ලොකුම වැරද්ද බුදු ඇසින් දකිනවා නම් ලොකුම වැරද්ද තමයි මේ ලෝකේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය සියලු වැරදි, මේ ලෝකේ සියලු වැරදි මිත්‍යා දෘෂ්ටිය පරම කොටගෙන ඇත. ඒ කියන්නේ මේ ලෝකේ සියලු වැරදි ප්‍රාකාරයකින් වටකල්ලා තියෙනවා නම් ඒ ප්‍රාකාරය මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. දුවේ පුතේ, ඔයාලගේ අතෙන් පින්වතුනි වැරද්දක්, පාපයක්, අකුසලයක් කියලා යමක් වෙනවද? ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන. පැහැදිලිද මං කියන්නේ? ඒ මිත්‍යා දෘෂ්ටි සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න මේ ආර්ය ශ්‍රැංග මාර්ගයට පුළුවන්. ඒ නිසා අමා මහ නිවනට යන්න කැමති, කුසලයට යන්න කැමති, සසරින් ඈතර වෙන්න කැමති ඔබ හිතේ ලොකු බලාපොරොත්තුවක්, කැමැත්තක් ඇති කරගන්න මේ සම්මා දිට්ඨියට පත්වීම ගැන. ඉස්සෙල්ලා ඇති වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය, ඊළඟටයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ මිනිසුන්ට දේශනා කළ ඉස්සෙල්ලාම චතුරාර්ය සත්‍යද පේතවත් විමානවත්ද? එක්කද පේතවත් විමානවත්. දේවදූත සූත්‍රේ, බාලපඬිත සූත්‍රේ, ඊළඟ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගුණ සම්මා දිට්ඨියමයි පිහිටෙව්වේ. ඒ නිසා තවත් කෙනෙක් සම්මා දිට්ඨිය පිහිටෙව්වොත් එයාට ප්‍රත්‍යඋපකාර කරන්න බෑ. අද මේ මනුස්ස ලෝකේ, ලංකාවේ මේ මහමෙවුනාවෙන් ධර්මයාන පිරිස සම්මා දිට්ඨිය පත්කලේ ලොකු ස්වාමීන් වහන්සේ නැමැති එකම එක සම්මා දිට්ඨියෙන් යුතු උත්තමයෙක් නිසා අපිට කෘතගුණ අවසන් කරන්න බෑ. ඒ කෘතගුණ කියලා, කෘතගුණ කරලා ප්‍රත්‍යඋපකාර කළා අවසන් කරන්න බෑ. අපිට තියෙන්න ඕන අපි නිරන්තරයෙන් අපි මේ ශාසනය යහපත ගන්න, යහපත දැනෙන හැම මොහොතකම අපිට ලබලා දුන්න කල්යාණ මිත්‍ර ඇසුර වෙනුවෙන් උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලබත්වා කියන හදවතින් පැන නැගෙන ආශිර්වාදයම මේ විශ්වයට මුදාහරින්න. එතනින් යහනම් කෘතගුණයක් පේන්නේ. වෙන කරන්නේ මොනවද අපි? එනිසා මේ ධර්මය හොඳට ඉගෙන ගන්න, පිම්පව් ඉගෙන ගන්න, මෙලෝ පරලෝ ඉගෙන ගන්න, අපාය දිව්‍ය ලෝක ගැන ඉගෙන ගන්න, බුදු ගුණ ගැන ඉගෙන ගන්න. ඒක ඔබට බොහෝ කාලය හිත පිණිස, සුවය පිණිස පවතිනවා. එනිසා අපි කාටත් මිත්‍යා දෘෂ්ටිය බැහැරකොට සම්මා දිට්ඨියෙන් යුතුව නිවන පිණිස පවතින ඒකායන මාර්ගය වූ ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රගුණ කරගන්න වාසනාව ලැබේවා. ඉතින් අද මේ රැස් කරගන්න දුනා වූ මහා පිනක් සහිතව අපි මේ දැන් සිටින්නේ. ඉතින් මේ ධර්ම දේශනාවන් ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විර ගුවන් විදුලියෙන් විකාශනය කරවන්න පේරාදෙණිය පදිංචි පින්වත් ලීලන්ත සමරනායක මහත්මයතුළු පවුලේ පින්වතුන් සහ සම්බන්ධ වුණා. ඉතින් පින්වතුනි මේ රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රීමත් දළදා වහන්සේ රකින්න සියලු දෙවියෝ අනුමෝදන් වේවා.
දෙදෙව්ලොවට අධිපති පිනැති සක්දෙවිඳානෝ පින් අනුමෝදන් වේවා. ඉස්කන් දෙවියෝ පින් අනුමෝදන් වේවා. ධතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සියලෝම පුණ්‍ය ධර්මයන් ආලෝක සෙම්පති දුන් ඇතුළු සෙම්පති දෙවියෝ අනුමෝදන් වේවා. සමන් දෙවියන්, කතරගම දෙවියන් ආදී ලක්වැසි නානා නම් ඇති නානා ගොත් ඇති දිවුරු අනුමෝදන් වේවා. ඉෂ්ඨකාමී දෙවිවරු මේ භූමිවල වන ගස්ගල් වන පර්වතවලට අධිගෘහිත දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියන් බඹුන් නාගයින් සතුටින් මේ පින් අනුමෝදන් වේවා. බුද්ධ ශාසනයත් මේ පිරිසත් ආරක්ෂා කරත්වා. ඒ සියලු දෙවියන් බඹුන් නාගයන් සතුටින් මේ මහා පින අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු.